සුබම සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම මිකී බ්‍රෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් මම ඔයාලට අලුත්ම අලුත් වීඩියෝ එකක් කරන් ආවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ දැනුම වර්ධනය කරගෙන يعني online හරහා මුදල් වෙන් ගන්න. ඉතින් අද මම අරන් ආවේ ඔයාලට බලන්න පුළුවන් drop shipping site එක. ඒ කියන්නේ eBay වගේ drop shipping site එකක් කොහොමද free 100% free හදාගන්නේ කොහොමද කියලා මම ඔයාලට කියලා දෙනවා. හරිද? ඉතින් වීඩියෝ එක නම් කිසිම විදිහක skip කරන්න එපා. හේතුව මේකේ ගොඩක් කරලා වැදගත් කරුණු කියයි මම. මමත් script ඒ කියන්නේ script එකක් use කරන්න නැතුව මම කියලා දෙන්නේ. ඒක නිසා මට සමහර දේ පැටලෙන්න පුළුවන්. නමුත් මම මේ දේවල් හරි ගස්සගෙන කොහොම හරි කියලා දෙන්නම්. මොකද මේ අර වැඩක් ඔයාලා දන්නා වැඩක් කරද්දිදී වැඩේ කරන්න ඕනි. විදියක් තියෙනවා. ඉතින් ඒ විදිහට මම ඔයාලට කියලා දෙන්නම් හරියට සාර්ථකව කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකේ චූටි අවාසියක් තියෙන දැන් අර ඔයාලා දන්නා eBay වගේ මේ eBay වල ගන්නවා eBay එකට එහෙම මාන්ත්ලි විසිට් කරනවා මිලියන 753ක්. ඉතින් අපි අර ප්‍රී හදන සයිට් එකට මාන්ත්ලි ව්යූස් කරන්නේ අපි ප්‍රොමෝට් කරනෝනේ. ඒක තමයි පොඩි අවාසියකට තියෙන ඉතින් අවාසියක් නෑ ගොඩක් අඩේ වාසි. හරි වා ඇත්තටම වාසි. මොකද ඔය සෝෂල් මීඩියා වලින් ට්‍රැෆික් එකක් හදාගත්තොත් හරියට ඒක ගොඩක් වාසි. ඉතින් ඒක නිසා මම කියන්නේ මේක හොඳයි. මොකද අරකේ දැන් eBay උනා ඔයාලා ගත්තම ඔයාලා දන්නවා eBay එක සස්පෙන්ඩ් වෙනවා. එහෙම නැත්නම් ලිමිට් කරනවා. අනම්මන විකාර ගොඩයි. සමහර වෙලාවට සල්ලි දෙන්නේ නැතුව account එකෙන් පිටින් ban කරලා දානවා. ඉතින් ඒක මොකුත් නැහැ. ඉතින් අනික ඒක 100 ගාණක් අපි දැම්මට පස්සේ යාලා කපා ගන්නවා. ඒ කියන්නේ යාලගේ ගාණ කපාගෙන store maintain කරනකොට අරවල පින් අර යාලා කපා ගන්නවා. සමහර වෙලාවට අපිට shipping cost වලින් පාඩු වෙන්න පුළුවන්. court order ඔය හැමදේම ප්‍රශ්න වෙන්න පුළුවන්. ඉතින් මේකේ එහෙම නැහැ. ඔයාලා සාමාන්‍ය ඔයාලා list කරපු ගාණට ඔයාලට ඒ profit එක ඒ විදිහට වෙන විදිහට ඔයාලට කිසිම ගාණක් කැපෙන්නේ නැතුව ඔයාලට සල්ලි ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක මම දකින්නේ මේක eBay එකට වඩා ගොඩක් වාසි දෙයක් ට්‍රැෆික් එක. ඒ කියන්නේ grow කරගන්න තියෙන පොඩ්ඩක් අමාරුයි. එච්චර තමයි. ඉතින් මේ අනිත් පැත්තෙන් බැලුවම මේක ගොඩක් වාසි. ඉතින් ඔයාලට පුළුවන් ඒකට මේ කියන්නේ මම කියලා දෙන විදිහට Google site එක Google site එකට තමයි මම මේ කියලා දෙන්නේ අද. ඉතින් ඉස්සරහට වෙන වෙන මෙතෙක් කියලා දෙන්න දැන්ට මම Google site එක හරහා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඒක හරහා ඔයාලට පුළුවන් හදලා ප්‍රමෝෂන් එක කරන් යන්න. ඉතින් ඒ වගේම මම ඔයාලට මතක් කරනවා මගේ මේ වීඩියෝ ටික බලන්න කැමති නම් විතර මොකද මේ වීඩියෝ වලින් චූටි හරි දෙයක් ඔයාලට වචනයක් හරි ඔලුවට දා ගන්න පුළුවන් වුණොත් ඒක ගොඩක් වටිනවි. මොකද තව දැනගට ගියාට පස්සේ තව ඒ දැනුම තව පොඩක් වර්ධනය කර ගන්න පුළුවන්. ඉතින් මම මේ තව දෙයක් අවසාන වශයෙන් කියනවා. මොකද මේ මම දැක්ක ගොඩක් අය ගොඩක් YouTube අයට බයිනෝ. ඒ කියන්නේ කමෙන්ට් වලින් බයිනවා මේ අබුරු කියන්නේ අරවා මේ වගේ කියා බයිනවා. ඉතින් එහෙම කරන්න එපා. මොකද මේ මිනිස්සුයා ඔයාලට යම් කිසි වචනයක් කර දෙනවා නම් උගන්වනවා නම් ඒ යාට ගරු කරන්න. මොකද මම දැකලා දිනවා. දැන් මම උනත් ඉගෙන ගත්තේ YouTube බලානේ ගොඩක් ඉගෙන ගත්තේ YouTube channel හරහා. ඉතින් මම කියන්නේ මම ඉගෙන ගත්ත නිසා තමයි මම කියන්නේ කිසිම YouTube channel එකට ලංකාවේ ලෝකේ කොහේ වුණත් බනින්න එපා. මම කියන්නේ මේ දැනුම වේදන, ඒ කියන්නේ මේ වගේ දැනුම වේදන YouTube වලට බයින්න එපා. සමහර කට්ටිය ඉතින් කියනවා තමයි යම් යම් සයිට් කරනවා සමහර අය ස්කෑම් වෙනවා. ඉතින් ඒව කරන් දෙයක් නෑ. නමුත් එයාට බයින්න එපා. ඒක යාගේ අරද්දකුත් නෙමෙයි. එයාත් බලන්නේ ඔයාලට උදව්වක් වශයෙන් ඩොලර් කීයක් හරි earn කරන්න උදව් කරන්නේ. ඉතින් සයිට් එක ස්කෑම් ද නැද්ද කියලා දැනගන්න ඉන්නේ පස්සේ තමයි. ඉතින් කාලයක් ගියාට පස්සේ තමයි සයිට් ස්කෑම් වෙන්නේ. මුලදී හොඳට තියෙනවා හොඳට සල්ලි වේදනවා. ඉතින් ඒකට ඔයාලට කරන්න තියෙන්නේ එක බාට් ඒවි ගැන සයිට් එක වැඩ කරන්න එපා. කවුරු හරි කිව්වට දැන් මම කිව්වත් ඒ සයිට් එක උනත් වැඩ කරන්න එපා. ඔයාලට හොයලා බලලා ඔයාලට ඒ කියන්නේ ඔයාලගේ ඔය කියන්නේ අපි කියන ඔළුවට වැටෙන්නේ නැත්තම් අදහසක් වැටෙන්නේ නැත්තම් ඒක කරන්න එපා. නිකන් අර බයින් බයින් වගේ වැඩ කරන්න එපා. කෙලින්ම ඔයාලට කරන්න පුළුවන් සයිට් වල විතරයි වැඩ කරන්න. මම ඒ දේ කිව්වා. මම කැමති නෑ කාටවත් බයින්නට. ඒකයි මම ඒ දේ කිව්වේ. මට බැලලා නෑ කවුරුවා. අර මම අනිත් අයට බයින් නිසා තමයි මම ඒ කිව්වේ. මොකද මහන්සියට අපි ගරුත්වයක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ගුරුවරෙට් උනා වචනයක් උගන්වනවා. ඒ මනුස්සයාට ගරු කරන්න ඕනේ. ඒකයි මම ඒ දේ කිව්වේ. ඉතින් ඒ දේ මම ඔයාලට මතක් කරනවා. ඉතින් ඒ වගේම මම ඔයාලට තව දෙයක් මතක් කරනවා. මගේ channel Telegram group එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඒකටත් join වෙන්න. ඒකත් මම video එකේ description එකේ දාන්න. ඒ කියන්නේ ඒකේ link එක දාන්න description එකේ. ඔයාලට ඒකටත් join වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි යමුද video එකට. අලා Google එකේ ඇවිල්ලා Google site කියලා මෙන්න search කරන්න. එතකොට මේ වගේ research site එකක් වෙනවා. හරි. මම කියන්නේ Google site link හදන්න කියලා. ඉතින් ඔයාලා මේ මෙන්න මේක උඩ click කරන්න ඊට පස්සේ ඉතින් ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ තව ඕපන් වෙන්නේ. ඉතින් මේකේද ඔයාලට බලා ගන්න පුළුවන්. මේ වගේ තියෙනවා portfolio අරම ඒවා තියෙනවා. ඉතින් මම මේ portfolio site එකක් හදන්න ඉතින් ඔයාලට කියලා දෙන්නම්. මොකද මේ fiverr කරන වගේයට ඒවා වැදගත් වෙනවා. මොකද තමා දැන් පායි දනව මම මේක අමතර කාරණයක් ඉදිරිය ගන්නේ. Instagram account يعني Instagram post හදනවා නම් ඔයාලට පුළුවන් Instagram post එකක් හදලා ඉවරලා මේ portfolio කියන site එකට upload කරලා ඔයාගේ දැන් client කෙනෙක් ඔයාගෙන් ඉල්ලුවත් එහෙම මොකක් හරි දෙයක් ඒ කියන්නේ ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඔයා මොනවද කරලා තියෙන වැඩ මොනවද කියලා අහුවොත් ඔයාලට පුළුවන් මේ portfolio එකේ link එක දෙන්න. මෙන්න මම කරපු වැඩ. ඉතින් මේවා බලලා ඔයාලට පුළුවන් මට order එකක් දෙන්න කියලා ඔයාලට එයාට දෙන්න පුළුවන්. ඉතින්
ඉතින් මම මේ අලුතෙන් දැන් Google මේ මොනවද dropshipping site එක හදන්න මෙන්න මේ මේ new website කෙනෙකුට මම click කරනවා. ඒ කියන්නේ new site කෙනෙකුට click කරනවා. එතකොට අපිට මෙන්න වගේ අලුතෙන් site එකක් open වෙනවා. ඉතින් Google ඒ කියන්නේ Google site එක කරා dropshipping site එක හදන්න කලින් මම ඔයාලට මේකේ තියෙන කරුණු ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න මේ කොටස් ටික පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද ඒක වැදගත් වෙයි. හරි ඉතින් මෙතන ඉඳලා මම පටන් ගත්තොත් ඔයාලා බලන්න පුළුවන් මෙතන මේ icon එකත් මේක උඩ click කරලා පස්සේ නැවත අපි යන්නේ අපේ home page එකට. එතකොට මෙතන තියෙනවා අපිට නමක් දෙන්න. හරිද මේ site එකට මෙතන නමක් දෙන්න ඕයි. මම දෙනවා මේව දැන් Mickey bro කියලා දුන්නා. මම බලන්න ඔක දීපු ගාව මෙතෙන්ට enter වෙනවා මේ දින්නේ දෙන්න නම වෙනවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මෙතන දි save වෙනවා. ඊට පස්සේ මෙතන unro එතකොට redo. ඒ වගේ මෙතන මේ preview. මේ preview කියන්නේ අපි දැන් අපි තමයි මේක publish කරාට පස්සේ ඒක පෙන්වන විදිය. දැන් මෙහෙම තමයි डेस्कटॉप पे गेम नेता पीसी एक हरी लैपटॉप पे गेम नन्हे मेल भी दिए थे जैसे मैं इतना वार्ड बाला आनुवा मेल आई करने को डर क्लिक कर बस पेन नन्हे मेल टैब बे का टैबलेट क्या होता है ना टैब बे का पेन नहीं दिया था मेल पेन नन्हे इधर वासे मेल आई करने को डर क्लिक कर बस वार्ड बाला आनुवा मेल दिया था फोन ने का पेन नन्हे तो वाला मेक पब्लिश करना खाली ये कहने में साइट हादला पब्लिश करना खाली मेन मेट अनिवार्य बला මෙතන ගිහලා අනිවාර්යෙන් බලන්න මේ සයිට් එක කොහොමද පෙන්වන්නේ කියලා. මොකද සමහරවිට මේ කියන්නේ PC එකෙන් පෙන්වන විදිහට, ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එකෙන් පෙන්වන විදිහට මේ සයිට් එක ෆෝන් එකෙන් පෙන්වන්නේ වෙනස් වෙලා පෙන්වනවා. ඉතින් ඒක නිසා ඒ දේත් ඔයාලා බලන්න. ඊට පස්සේ ඔයාලා බලන්න ඕනේ මෙතන තියෙන මේ share with ද ඒ කියන්නේ අපේ සයිට් එක තව කෙනෙක්ට share කරනවා. ඒ කියන්නේ යාට edit කරන්න පුළුවන්, එහෙම නැත්නම් view කරන්න. ඒ වගේ දේවල් වලට දැන් මේක උඩ click කරපස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන ඇක්සස් එක දෙන්න ඕන මගේ Gmail එකේ තියෙන ඔයාලට අදපු එක. ඉතින් මෙතෙන්දී ඔයාලට පුළුවන් මෙතෙන්දී ඇක්සස් එක දෙන්න තියෙන මෙතන ඊට පස්සේ මේ මේක උඩ පබ්ලිෂ් දීලා මෙන්න මෙතන draft link තියලා මෙතන anyone දීපුවන් පස්සේ මේ draft කෙනෙකුට දීලා anyone කියලා දුන්නාට පස්සේ මේක editor ඕනි කෙනෙක්ට මේක මෙව කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදන්න පුළුවන්. දැන් මේක මොකොත් කරන්න දෙයක් නැහැ. මොකද තාම හදලා නැති නිසා. හරි ඉතින් මම මේක done කියලා දෙනවා. ඒක තමයි එතනින් වෙන්නේ. මෙන්න මෙතනින්. ඊට පස්සේ මේ setting icon එක තියෙනවා. ඉතින් setting වලට ගියාට පස්සේ ඔයාලට බලනකොට navigation කියලා දිනවා. ඊට පස්සේ brand කියන්නේ brand image ඊට පස්සේ viewer tools ඔයගේ customer domain මේක custom domain නේ. ඒ කියන්නේ Google site එකට ඔයාලට පුළුවන් ඔයාලා කැමති domain එකක් buy කරලා ඒ කියන්නේ free domain ගන්න තැන තියෙනවා. ඉතින් ඒ වගේ තැනක domain එකක් කරලා මෙතනදී setup කරලා ඒක upload කරන්න පුළුවන්. එතකොට මේ Google Analytics ඔයගේ Google Analytics මේකට enable කරන්න පුළුවන්. ඉතින් ඒක ඔයාලට කැමතිලා ඊට පස්සේ මෙතන ඔයාලා තියෙනවා. ඒක එච්චර වැදගත් නැහැ. මේ කියන්නේ colors මොකද change කරන ටිකක් ගන්න. ඒ ටික මම කියලා දෙන්නම්. ඉතින් ඒක තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන ඉරියල් තුනක් තියෙනවා. ඒක උඩ click කරලා පස්සේ ඔයාලා බලන්න පුළුවන්. මෙන්න වගේ ඉස්තර ටිකක් තියෙනවා. පොඩි පොඩි ඉස්තර ටිකක්. ඉතින් ඒ ටිකත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙතන ඔයාලා publish කරන්න පුළුවන් site එක. හරි. ඒ කියන්නේ හදලා ඉවරලා මෙතනින් දාය publish කරන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන අපි දීපු නම පෙන්වනවා. ඊට පස්සේ මෙතන logo එකක් add කරන්න පුළුවන්. ඉතින් මේ add logo එක මේ අනිවාර්යෙන්ම ඔයාලා site එකේ දුවන් ඔයාලටම කියලා unique logo එකක් හදලා ඒක මේ site එකට අනිවාර්යෙන් upload කරන්න. ඊට පස්සේ මේ මේක නම් අපිට delete කරන්න පුළුවන් මෙතනින් මේ විදිහට click කරා පස්සේ ඒක delete වෙලා ගියා. ආයෙත් එන්න වාක්‍යය add කරන්න ඕන නම් ඔයාලට පේනවා මෙතන add header කියලා තියෙනවා. මේ දින add header කියලා දීපු ගමන් ඊට පස්සේ මේ විදිහට header එකක් add වෙනවා. ඉතින් header එකට image එකක් එව දා ගන්න ඕන නම් ඔයාලට මෙතනින් change image. ඒ කියන්නේ මේ image නැතුව image එක දාන්න මේක උඩ click කරා පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් image එක මෙතනින් upload කරන්න පුළුවන්. ඊට පස්සේ header type එක ඒ කියන්නේ මේ size එක වෙනස් කරනවා මේක උඩ click කරා පස්සේ අපිට පුළුවන් මේක banner. එතකොට cover එකක් විදිහට ගන්න. මේ දින cover එකක් විදිහට. හරිද? ඊට පස්සේ මේක උඩ ආයෙ click කරා පස්සේ මෙතන තියෙනවා මේ large banner එකක්. ඊට පස්සේ banner එක. හරි ඊට පස්සේ title ඕනේ. ඒ කියන්නේ මේ නම විතරක් පෙන්නන්නේ. ඒ කියන්නේ මොකුත් image මොකුත් දාන්න බෑ. ඒක පෙන්නන්නේ title එක විතරයි. ඉතින් ඒක තමයි එතන තියෙන්නේ. ඉතින් ඔයාලා ඊට පස්සේ ඔයාලා බලනවා මෙතන insert කියලා දිනවා මේ. insert කියන්නේ ඔයාලා බලන්න පුළුවන් text box. එතකොට image. එතකොට invert code ड्राइव किया था मैं टेक्स्ट बॉक्स के ने बॉक्स के ने कोड क्लिक कर बसे मैं तेंटे के बैठना अपने मैं के ओ मैं क्या ने मनोहर दिया टाइप करना ना मैं टेक्स्ट बॉक्स के ने कोड क्लिक कर ला मैं तेंटे ऐड करा करना नहीं तो बसे ऐड करेंगे ला मैं का बड़ी जेस करा करना बोला मैं इधर एक पत्र दे पत्र है दला है सोशल मीडिया फेसबुक फेसबुक अन्नी අපේ ප්‍රොඩක්ට් වල ලින්ක් එක කියන්නේ මොකක් කරද දාන්න ඒක ලින්ක් එක තමයි අපිට මෙතනින් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. හරි ඊට පස්සේ එම්බර්ඩ් කෝඩ් වල දැකලා ඇති එම්බර්ඩ් කෝඩ් කියලා තියෙනවා කෝඩ් එක. ඒක මම ජෙනරේට් මේක කියලා දෙන්නේ නැහැ. ඒක ජෙනරේට් කරන විදිය. ඉතින් ඒ වගේ දේවල් හදලා මේකට එම්බර්ඩ් කරන්න පුළුවන්. ඒ කියන්නේ කොහේ හරි අපිට පුළුවන් වෙබ්සයිට් එක ජෙනරේට් කරලා ඒකේ කෝඩ් එක ගනලා මේකට එම්බර්ඩ් කරන්න. එතකොට මේක තුල මේ වෙබ්සයිට් එක ඒ කියන්නේ
මේකට ඇතුළත් වෙනවා. හරි ඊට පස්සේ මේක ඇතුළේ ඒක දුවනවා. ඊට පස්සේ මෙතන දෙන drive මේ Google drive එක තියෙන මෙතන මේක උඩ click කරලා පස්සේ Google drive එක open වෙන්නේ. ඉතින් ඒකේ දේවල් උත් මේකට embed කර ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකට ඇතුළත් කර ගන්න පුළුවන් ඔයාලට මේක ඇතුළේ තියෙන දේවල් ඉතින් මම ඒක අතරින් cut කරලා align කරනවා දැන්ට. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා content blocker. හරිද මේ image එක. මේ තියෙන තනි image එකක් add කරලා ඔයාල දැකලා ඇති කට්ටිය මෙතන image එක දාලා මෙතන විස්තරය දාලා මෙතන කියන්නේ මෙතන ඉමේජ් එක අප්ලෝඩ් කරලා ඊට පස්සේ මෙතන නේම් එක මොකක් කර ප්‍රොඩක්ට් එකේ නේම් එකක් දාලා ඊට පස්සේ ඒ ප්‍රොඩක්ට් එක ගැන විස්තරයක් දාලා ඊට පස්සේ ඉමේජ් දෙකක් අප්ලෝඩ් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ ඉමේජ් දෙකක් දාලා එතෙන්ට මේ විස්තරය දාලා මේ විදිහට හදන කට්ටිය ඉන්නවා. ඒ වගේනේ නම දාලා ඊට පස්සේ විස්තරය දාලා ප්‍රයිස් එක දාලා. ඊට පස්සේ මෙතන තියෙනවා තව එකක් මෙතන ඉමේජ් එකයි ඊට පස්සේ අර තව දෙපැත්තෙන් ඉමේජ් දෙකයි. හරි මේකත් ඔයාලා දැකලා තියෙයි යම් යම් ප්‍රොඩක්ට් වල දිනා. ඉතින් ඔයාලට පුළුවන් ඒකත් යූස් කරන්න. ඉතින් ඊට පස්සේ මෙතන ඉමේජ් 3 තියෙනවා. ඊට පස්සේ ඉමේජ් 2ක් තියෙනවා. ඒ වගේ මෙතන ඉමේජ් 4ක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. යූස් කරනකොට ඒක පොඩ්ඩක් තේරේ. හරි ඉතින් ඒවා කලර්ස් එහෙම චේන්ජ් කර ගන්න පුළුවන්. මෙතන ක්ලික් කළාම කලර්ස් සමහන් අපිට කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක මේවටත් ඉමේජ් ඇඩ් කරන්න පුළුවන්. හරි. يعني බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එකක් විතර මේවට ඉමේජ් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඩුප්ලිකේට් එක වැඩි හදා ගන්න පුළුවන්. මෙතන ක්ලික් කරාට පස්සේ ඩුප්ලිකේට් එක හදනවා. ඉතින් මේක ඩිලීට් කරන්න පුළුවන් මෙතනින්. ඒ වගේම මේක උඩට පල්ලට. ඒ කියන්නේ අපි තෝ මේක මේ දාපු එක අපිට මේක උඩට ගෙනියන්න ඕන මෙහෙම කරලා එල්ල අතාරින්න ඕන මෙන්න මේ අයිකන් මෙතන තියෙන මේ ටිට් ගොඩ ඒක උඩ ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක උඩට පල්ලහැර කරන්න හරිද උඩට පල්ලහැර කරලා අපිට ඕන දඩ ගෙනිල්ල අතාරින්න පුළුවන් ඉතින් ඒ ටික ඇත්තටම කතා කරන් දෙන්නේ ඒ කියන්නේ කන්ටෙන්ට් ලොග එකේ ඊට පල්ලහැ තියනවා තමයි මෙතන තියන ඔයාලට පේන මේ අය කොලෙක්සිබල් ගෲප් කියලා එකක් තියනවා ඔයාලට පේනවා ඉතින් ඒක ඔයාලට ඒක මේවා දැම්මට පස්සේ ඒක අර උඩින් ටෙක්ස්ට් එක දාලා මෙව කරලා ඒකේ පොඩි මෙව ටිකක් තියෙන ඉතින් ඒක ඔයාලා පේනවා ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙතෙන්ටත් ඒ අර උඩ තිබ්බේ ඔයාලා මතක ඇති ඒ ටික වැට් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන දිනා ටේබල් ඔෆ් කන්ටෙන්ට් කියලා ඔක උඩ ක්ලික් කරා ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේවා ඇඩ් කළා. මේ එක එක වගේ කියන්නේ මේ පල්ලයට පල්ලයට ඔගේ ඒ කියන්නේ හදන්න පුළුවන් එක එක විස්තර දාලා. ඉතින් ඔවා අපිට දැන් වැදගත් වෙන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ උඩ ටික තමයි. ඉතින් මම පොඩ්ඩක් අර පැහැදිලි කරා. මොකද අලුතෙන් ආපු කෙනෙක්ට මේක තේරුම් ගන්න ඕන නිසා. ඉතින් ඉමේජ් කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ ඉමේජ් ගොඩක් බල්ක් එකක් විදිහට දැන් මේ ටිකෙන් අප්ලෝඩ් වෙන්නේ දැන් මෙතෙන් මෙතනින් එහෙම අපිට දාන්න පුළුවන් තනි ඉමේජ් එකක් හරිද මේවට වැටෙන්නේ තනි ඉමේජ් නමුත් අපි හිතමු ඉමේජ් 4ක් 5ක් තියෙනවා නම් මේ ඉමේජ් කන්ට්‍රෝල් කියනකින් තමයි ඒවා අපිට ඇඩ් කරගන්න තියෙන්නේ ඊට පස්සේ බටන් එකක් ඔය මොකක් හරි අපි buy now හරි ඒ වගේ බටන් ඇඩ් කරන්න දෙන මේක ක්ලික් කළා ඊට පස්සේ ඔයාලා මේ drive එක අර space එක වගේ දෙපැත්තට අර වින් කරන්න දාන්නේ ඒව එකක් තියෙන ඊට පස්සේ මේ වගේ ටිකක් තියෙනවා මේවා නැතර යන්නේ නැහැ ඉතින් ඔයාලා YouTube link කරා මේවා map එකක් go do කියන්නේ Google Doc එකක් ඒ වගේ slide එකක් ඒ වගේ දේවල් මේකට ඇඩ් කර ගන්න පුළුවන් form එකක් වගේ දේවල්. ඉතින් ඒක තමයි මේ ටිකේ තියෙන්නේ වැදගත් වෙන්නේ මෙන්න මේ ටික තමයි දැනට. ඊට පස්සේ මේ pages කියලා දිනවා. මේ pages කියන එක පොඩ්ඩක් වැදගත්. මොකද අපිට page ඇඩ් ගන්න වෙනවා. දැන් අපි හිතමු මේ home එකේ page. ඊට පස්සේ product එකේ link මොකක් කර page එකක් ඕන අපිට පුළුවන්. මේ ඇඩ් උනා. ඒකත් ඇඩ් උනා. ඉතින් මේක උඩ මේ ඒ කියන්නේ ඔයාලට පේනවා මෙතන ධන ලකුණක් තියෙනවා. ඒකට ගේන්චර පස්සේ පෙන්නවා මේ new link. එතකොට full page embed ඒ කියන්නේ full page එක embed කරන්න පුළුවන්. තමන් කොයි කොහේ හරි page එකක් දිවෙන් يعني හදලා ඉවරලා ඒක ගෙනලා මේකට embed කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන්ම selection එකක්. ඒ කියන්නේ අලුතෙන් page එකක් add කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා ඉතින්. මේ දින් මේක උඩ click කරලා ඊට පස්සේ මම මෙතන දාන්න Mickey 1 කියලා හම්බවන්න. Mickey 1. ඊට ඕක add වෙනවා 1 නටුන්න. ඔන්නෝ දැම්මට පස්සේ ඕකත් මෙතෙන්ට add වෙනවා. ඉතින් මේ තියෙන එක add කරලා. ඉතින් මේ වගේ ඒවා දැන් මේ බලන්න ඒ ටික මෙතන පෙන්නනවා මේ තියෙන ඒ ටික මේ අපි add කරව page එක. home එක දිනාට පස්සේ නමක් නැති page එක ඊට පස්සේ Mickey 1 කියලා දිනවා. ඉතින් ඔයා අපිට hide කරන අරව මේව කරන්න පුළුවන්. දැන් duplicate page. ඉතින් මේ මෙතන දිනා මේ ඉරිකෑලි. ඔයාලට පේනද මේ ඉරිකෑලි තුන උට්ටකින් ඉච්චර පස්සේ මේක මේ home page. ඒ වගේ මේක home page ඉස්සරහට ගෙනියන්න. ඒ වගේ දේවල් තියෙනවා duplicate page. හරි ඔය වගේ දේවල් ටිකක් තියෙනවා මේ hide කරන් දිනා. ඊට පස්සේ delete කරලා දාන්නත් පුළුවන් අපිට. ඉතින් ඒ වගේ ටිකක් තමයි එතන තියෙන්නේ. හරිද page කියන්නේ ඊට පස්සේ මේ themes කියලා දිනා. මේ themes කියන එක ඔයාලට custom මොනවා හරි ආය يعني මේ මේක themes එක මේ කලර් එක වෙනස් කරලා ඔයාලා බලන්න පුළුවන් අපිට කොහෙන් ගන්න මේකට අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයාලා දන්නා themes කියන්නේ අර මේ පෙන්නන මෙව එක يعني මේ මේක වටේ තියෙන මෙව එක මේ තියෙනවා يعني background එක වගේ එක තමයි themes එක කියන්නේ සාමාන්‍ය ඉතින් මට දෙන්න ඉදිරියම මම කිව්වේ ඔයාලට පුළුවන් මේ වගේ ඒවා select කරන්න මේක select කරලා පස්සේ ඒක upload වෙනවා මෙතන ඔයාලා දැක්කම ඉතින් මේකේ තියෙන කලර් ටික upload කරලා ඉතින් මෙතනින් කලර් change කරන්න පුළුවන් front style එක change කරන්න පුළුවන් මේ ඔයාලම හර වෙනස් වෙන දැක්කම ඒ වගේ දේවල් ටිකක් තමයි මෙතන කරන්න තියෙන්නේ ඉතින් මේක ගැන ඉතර තමයි කතා කරන් දෙන්නේ ඉතින් මම හිතනවා මේ Google site ගැන යම් කිසි අවබෝධයක් එන්නේ නැති කියලා ඉතින් එහෙනම් අපි යමු දැන් Google site එක කරා dropshipping site එකක් හදන්නේ කොහොමද කියලා බලන්න ඉතින් ඔයාලා ඊළඟට එන්න ඕනේ AliExpress කියන site එකට දැන් ඉතින් කියන්න එපා මේක අර
ඊබේ වගේ කතන්දර නෑ මේකට බලපාන්නේ නෑ කිසිම කතන්දරයක් ඊබේකයි මේකයි පටලා ගන්න එපා ඊබේකේ තියෙන ඔය මොකද බොරෝඩ ඒ කෝට් ඕඩ මොනවද මන් දන්නේ නෑ ටිකක් තියෙනවා ඉතින් ඒවා මේකට අදාළව නෑ හරි ඒක නිසා ඔයාලා මේකත් එක්ක වැඩ කරන්න පුළුවන් හරි ඒ කියන්නේ මේකේ ප්‍රොඩක්ට් අපිට ඩ්‍රොප් ෂිපින් වලට යූස් කරන්න පුළුවන් ඒක නිසා බය වෙන්න එපා හරි මේක නැත්තම් ඔයාලා Amazon හරි මොකක් හරි යූස් කරන්න පුළුවන් ඒක ගැන ඔයාලා එච්චර බය වෙන්න එපා ඉතින් මේක ඇවිල්ලා ඔයාලා ඉස්සලම කරන්න ඕන ඔයාලගේ කැටගරි එකක් තෝරගන්න ඔයාලට පේනවා මෙතන තියෙනවා කැටගරි ගොඩාක් තියෙනවා ඉතින් ඒවෙන් කැමති එකක් ඔයාලා තෝරගන්න හරි ඔයාලට ඒක ඔයාලගේ එක ඔයාලගේ අයිති ඔයාලට කැමති දේ තෝරගන්න ඉතින් කැටගරි ගොඩක් වුණත් කරන්න පුළුවන් එහෙම අවුලක් නැහැ ඉතින් ඔයාලට කැමති තරම් කැමති දයක් කරන්න ලස්සනට වැඩේ හදා ගන්න හරි ඉතින් හොඳ يعني හොඳ කැටගරි එකක් එහෙම නැත්නම් හොඳ නිච්චක් තෝරගෙන ඒ නිච්චකට හදන්න බලන්න ඉතින් ඒකේ ඉතින් බලවෙන කරන්න ඕනේ මෙන්න මේ විදිය. තේ නිච් එක වල තෝරගෙන දැන් මම මේක ගහනවා නිකන් මේ මම එක්සැම්පල් එකක් විතර ගහන්නේ. මං ගන්නවා පෙට් කියලා. හරි පෙට් කියලා ගහලා සර්ච් කරනවා ඉතින්. ඒ කියන්නේ මේක තෝරගන්න එපා හැමෝම. දැන් නැත්තම් මේකම කරයි හැමෝම ඊට පස්සේ. ඉතින් මම පෙට් කියලා ගහුවට පස්සේ ටිකක් යනවා සර්ච් කරලා එන්න. ඉතින් මේන් ආවා මේ ටික තමයි එන්නේ. මේ දින ප්‍රොඩක්ට් එක. හරි මේවෙන් ඉතින් අපි දැන් අපේ ස්ටෝ එක ලස්සන කරලා හදාගමු. හරි ඉතින් ඔයාලා බලන්න පුළුවන් මේ ටික තමයි තියෙන්නේ ඉතින් මේක දැන් මම ප්‍රොඩක්ට් දිනවා මේ ප්‍රොඩක්ට් වලින් මම ඔයාලට පෙන්නන්න ඕන නිසා මම මේ විදිහට කරන්නම් මම මෙතන මේ ප්‍රොඩක්ට් එක මේක LKR වලින් දෙන ඉස්සෙල්ලා අපි USD වලට කන්වර්ට් කරමු ඔයාලට පුළුවන් මෙතන මේ අයිකන් එක උඩ ක්ලික් කරලා මේක මේ LKR කියලා තියෙනවා මෙතන අයිකන් එක ඔයාලා දාන්න ඉතින් ඒකෙන් ඔයාලා කරන්සි එකේම චේන්ජ් කරගන්න පුළුවන් මම මෙතන දානවා USD ඩොලර් දානවා මෙතන කන්ට්‍රි එකත් මම USA වලට චේන්ජ් කරනවා මොකද මේ ශ්‍රී ලංකාව දාලා බැරි නිසා ඔයාලා අනිවාර්යයෙන් මේ AliExpress එකේ මේ account එක හදාගන්න නැතුව කරන්න එපා මොකද මේ account එක නැතුව මේක කරන්න බෑ ඉතින් account එක අනිවාර්යෙන් හදාගෙන තියාගන්න account එක හදලා register ලා ඔක්කොම කරලා තියාගන්න එතකොට තමයි මේ වැඩේ කරන්න ලේසි හරිද මේ මොකද මේ සමහර වඩාක් නැති වෙනවා ඒ කියන්නේ ඔයාලා දැන් මේක මම දැන් account එක නැතුවනේ කියලා දෙන්නේ account එක නැතුව කියලා දෙනකොට මේක දැන් අපි මේ මම මේ ප්‍රොඩක්ට් එක ලිස්ට් කරලා පස්සේ ආය මේක හොයාගන්න නැතුනොත් එහෙනම් ඒක ප්‍රශ්නයක් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක රෙජිස්ටර් වෙලා මේ ඔක්කොම කරලා මෙයාලගේ ලින්ක් එක. මම එකක් කියලා දෙන්නම් මේවා ලින්ක් කරන් Excel sheet එකේම දාගෙන ලස්සනට තියාගන්න ඕනේ. හරි. ඉතින් මම මෙන්න මෙහෙමයි. මම මේක වෙනම ඕපන් කරගන්නවා මේ විදියට. මම ඔයාලා මේ ප්‍රොඩක්ට් තෝරගද්දිත් හොඳට සැලකිලිමත්ව තෝරගන්න මේ රේටින් එහෙම බලලා ඔයාලා දන්නවනේ. ඉතින් eBay කරන කට්ටියම දන්නවද මේ ප්‍රොඩක්ට් එහෙම ලස්සනට හදාගෙන ඒක කරගන්න. ඉතින් මේ විදිහට තියෙන ප්‍රොඩක්ට් හරියට ගන්න තෝරගන්න. හරි මේවෙන් හොඳට තෝරගෙන හරියෙන් ප්‍රොඩක්ට් එක يعني රේටින් දින හොඳ හොඳ දේවල් ටිකක් තියෙන එක තෝරගන්න. හරිද? හරිද මම ඉතින් මේක ඕපන් කරා තා දැන් ඒක මේ විදිහට තියෙනවා. හරි? මේ තියෙන්නේ ඒක ඔයාලා බලන්න පුළුවන් මම ඕන්ට එලව් ටික දෙනවා. ඊට පස්සේ මේ තියෙන ප්‍රොඩක්ට් එක ප්‍රොඩක්ට් එක විස්තර ටික තියෙනවා. මේ විදිහට ඉමේජ් ටික ඔය ටික ඔක්කොම තියෙනවා. හරි. ඉතින් දැන් ඔයාලා පළවෙනිවට කරන්න ඕනේ මෙන්න මේ ඉමේජ් ටික ගන්න ඕනේ. ඉතින් මේ ඉමේජ් මේතර වීඩියෝ එකක් තියෙනවා. වීඩියෝ එකක් ගන්න පුළුවන් හොඳයි. ඉතින් මේව ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් අර මේ ඔයාලා දන්න STM මෙතන ගිහිල්ලා අර STM එඩිට් කරලා ඒකට ගිහිල්ලා වීඩියෝ එක අරන් වෙනම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් ඒවා මම දැන් කියන්නේ නැහැ. මම ඉතින් මේ වීඩියෝ එක ඕනිත් නැහැ. ඉමේජ් ටික විතරක් ගත්තාන් ඇති. ඉතින් මේ ඉමේජ් වලට ගිහිල්ලා දැන් මේවා ඩවුන්ලෝඩ් කරන්න බෑ. මේ සේව් ගියාට පස්සේ මේවා සේව් as ගියාට පස්සේ ඩවුන්ලෝඩ් වෙන්නේ අර ක්‍රොම් මොකද්ද මේ එකේ වෙබ් ෆයිල් එකක් විදිහට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් ඒක නිසා මම කරන්නේ මේවා ගිහිල්ලා ඔයාලට මතක ඇති මෙන්න මේ ලයිට් ෂොට් කියලා දිනවා ස්ක්‍රීන් ෂොට් ගන්න පුළුවන් එක. ඉතින් අන්න ඒක ඔයාලට පුළුවන් යූස් කරන්න මේකට. හරිද? ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. ඉතින් ඒක යූස් කළා. ඉතින් ඒ ලයිට් ෂොට් කියන එකේ මේක ස්ක්‍රීන් ෂොට් ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ඒකත් පෙන්නනවා මෙන්න විතර ස්ක්‍රීන් ෂොට් එක ගියා. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේම ස්ක්‍රීන් ෂොට් එක ගහගත්තා යකි. ගාන්න හරියට මේ ස්ක්‍රීන් ෂොට් එක ගන්න අවශ්‍ය ටික විතරක් කරා. ඒ කියන්නේ මේ වටේ ටික නැතුව මේ ප්‍රොඩක්ට් එකේ ටික විතරක් කරා. ගාන්න ස්ක්‍රීන් ෂොට් එක ගන්න මෙතනින් මේව සේව් කියලා දෙන්න. එතකොට අපේ ස්ක්‍රීන් ෂොට් සේව් කරන තැනට ගිහිල්ලා මේව සින්දරේ සේව් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට මේකේ ඉමේජ් හතරක් විතර ඔයාලට මේව හතරක් විතර නම් ඔයාලට පුළුවන් මේ කියන්නේ සේව් කරගන්න මෙන්න මේ විදිහට. මම දෙකක් සේව් කරගත්තා ඉතින් දැන් ඔයාලට පෙන්නන්න. මම ඔන්න ඔය විදිහට සේව් කරගත්තා. ඊට පස්සේ ඔයාලා එකින් එක මෙහෙම කරන්න. හරිද? එක එක ඒ කියන්නේ එක එක ප්‍රොඩක්ට් එක ගන්න මෙහෙම ගන්න. ඒ කියන්නේ දැන් මම ගත්තේ මේ ප්‍රොඩක්ට් එකනේ. ඉතින් මේක ගත්තා, මේ විදිහට ඕපන් කරගත්තා, මේක ස්ක්‍රීන් ෂොට් එක ගහගත්තා. ඊට පස්සේ ඔයාල දැන් යන්න ඕනේ Google සයිට් එකට. හරිද? ඉතින් මේ Google සයිට් එක මෙහෙමයි. මේ මම දැන් ඔයාලට මම කියලා දුන්නානේ මේක හෙඩ එකක් ඇඩ් කරන්න. මෙතන ලස්සන්ට ඔයාලගේ මේ අනේ ඔයාල දන්නවා මේක මේ cover image එක ලස්සන්ට හදන්න පුළුවන් Canva එකේ. ඉතින් මම ඒව දැන් කියලා දෙන්නා. ඉතින් cover image එකක් ගන්න බලා. එතකොට මෙතන logo එකක් දාන්න. මේ ලෝගෝ කියන කොට ක්ලික් කරලා පස්සේ මේ විදිහට ඕපන් වෙනවා. හරිද? මේ ලෝගෝ කියලා තිබ්බේ. ඒ කොට ක්ලික් කරලා පස්සේ මෙහෙම ඕපන් වෙනවා. ඉතින් මෙතෙන්ට ලෝගෝ එකක් දාන්න පුළුවන්.
හරි මේ ලෝගෝ එකක් දාන්න උරේස මේ ෆැවිකන් ෆැවිකන් කියන්නේ ඔයාලා දැකලා ඇති මම එකක් පෙන්නන්න ඒක ෆැවිකන් නයි කියන්නේ අනිවාර්යෙන් දාන්න මම Google එකේ ඔයාලට සර්ච් කරලා පෙන්නන්න ඔයාලා දැකලා ඇති Facebook එකේම අර උඩ ලෝගෝ එක තියෙන්නේ මම ඒක පෙන්නන්න මම මේ Upwork කියන සයිට් එකේ පෙන්නන්න Upwork එතන සිලෙක්ට් කරා ඉතින් ඔයාලට බලන්න බලන්න මේ සයිට් එක ගැන මේ කියන්නේ සර්ච් කරාට පස්සේ එතන පොඩක් මෙහා පැත්තෙන් පෙන්න මේ තියෙන icon එක ඕනි මේ සයිට් එකේ මේ සයිට් එකෙන් පෙන්නන්නේ icon එක තමයි favicon කියන්නේ හරිද මේ තියෙන මේ සයිට් එකේ මෙතන තියෙන මේ සර්ච් කරා සර්ච් බාර් එකේ මේ පැත්තේ මේ උඩ පෙන්නන්නේ මේ මෙන්න මෙතන පෙන්න icon එක තමයි favicon කියන්නේ අන්නේ icon එකත් ඔයාලා අනිවාර්යෙන් හදලා දාන්න ඒ කියන්නේ මෙතන logo එක දාලා favicon icon එකක් දාන්න හරිද ඒ දෙක දාලා ඔයාලට මෙතන හදා ගන්න පුළුවන් ඉතින් ඒ ටික ඔයාලා හදන්න මම මේක සංකීර්ණව කියලා දෙන්නේ නැහැ ඒක සරලව කියලා දෙන්නේ හරි ඊට පස්සේ ඔයාලට මේකේ අපි ප්‍රොඩක්ට් එක ඇඩ් කරමු මුලින්ම මම ඒකට තෝරා ගන්නවා මෙතනින් මෙන්න මේ මොකක්ද හොඳ ඔයාලට පුළුවන් මේ මේවා කැමති එක තෝරා ගන්න මම දැනට මේ ලොක්කොඩ කරන්න දිසියා මේකම තෝරා ගන්න මේක හරි මේක තෝ ක්ලික් කරගත්තා හැබැයි මේකේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේකේ පුළුවන් අපිට එක ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න හරිද මෙතන දැන් එක ඉමේජ් එකක් අප්ලෝඩ් කරන්න බලන්න එහෙම වුණත් අපිට පොඩ්ඩක් අවාසි ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ මම මේක ඇඩ් කරන්නේ නැහැ ඒකට මම කරන්නේ දැන් ඉමේජ් ගොඩක් ඇඩ් කරන්න ඕන නිසා මෙන්න මේ ඉමේජ් කන්ට්‍රෝල් කියන එක උඩ ක්ලික් කරනවා මෙහෙම එතකොට ඒක ඕපන් වෙනවා ඉතින් ඔයාලා මේ විදිහටම කරන්න හරිද ඒ කියන්නේ කැටගරි එක නෙමෙයි ඔයාලා වැඩේ කරද්දි මේ විදිහට කරන්න ඒ කියන්නේ මේවා තෝරගෙන අපිට කරන්න බෑ හේතුව අපිට ගොඩක් ඉමේජ් ඇඩ් කරන්න බෑ ඒක නිසා අපි මෙතන මේ ඉමේජ් කන්ට්‍රෝල් කියන එක උඩ ක්ලික් කරලා අපේ ඉමේජ් එක මේකට අප්ලෝඩ් කරන්න. ඒ කියන්නේ ඉමේජ් බල්ක් අර බල්ක් එකක් විදිහට මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් ඔයාලට තියෙන මේක උඩ මෙන්න මෙහෙම සිලෙක්ට් කරන්න. එතකොට අප්ලෝඩ් ඉමේජ් කියනවා. ඉතින් අප්ලෝඩ් ඉමේජ් කියන උඩ සිලෙක්ට් කරන්න. ඉතින් එතකොට අපි අර ෆොටෝ අර ස්ක්‍රීන්ෂොට් ගහලා තියෙ මේ විදිහට පෙන්නවා. මම ගොඩක් ගහගත්තා. ගොඩක් වෙන පැඩක් දෙක වගේ ගහලා තින්නේ. ඉතින් මේ විදිහට මම මෙහෙම මෙහෙම සිලෙක්ට් කරනවා. ඉතින් ඔයාලා මේක සිලෙක්ට් කරද්දී කන්ට්‍රෝල් එකත් එක්ක ඒ කියන්නේ කන්ට්‍රෝල් එක ඔබාගෙන මෙහෙම සිලෙක්ට් කරන්න. හරිද? මේ විදිහට සිලෙක්ට් කරන්නේ ඊට පස්සේ මෙතන ඕපන් කියලා දිනවා ඔයාලට පේනදී ඕපන් කියලා දෙන්න. එතකොට ඔයාලට පේනවා මේ විදිහට ඉමේජ් ටික මේකට අප්ලෝඩ් වෙනවා. ඉතින් ඔයාලා ඊට පස්සේ මේවා يعني දැන් මේක ඔයාලට මුලට එහෙම ගන්න ඕන මුල ඉමේජ් එක විතර දෙනවනම් මෙහෙම කරලා ඇතලා දාන්න. මේක අන්තිමට ඕනි වගේ හිතනවා මේක අන්තිමයට වගේ දාන්න. එතකොට අර ඉමේජ් ඔයාලට පේන්නදී ඒ ටික මාරුනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ඉන්සර්ට් කියන එක උඩ ක්ලික් කරන්න. ඉතින් ඉන්සර්ට් කියලා දුන්නාට පස්සේ ඔයාලට පේනවා මෙතන ලෝඩ් වෙනවා. ඔන්න දැන් ඉමේජ් ටික ඔක්කොම අප්ලෝඩ් වෙලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඉමේජ් ටික මේක ඇල්ලලා දිනවා. ඉතින් මේක ඔයාලට පුළුවා මෙන්න මේ සයිඩින් අදලා මෙහෙම ගානට ප්‍රූෆ් කරලා ඒ කියන්නේ ඉමේජ් ටික ගානට එන විදියට ඔයාලට බලන්න බලා දැන් අකුරු පේන්නේ නැතු වෙනවා අර ඒ කියන්නේ මේක පොඩක් ස්ලෝ විදියට යන්නේ ස්ලෝ මෝෂන් විදියට යන්නේ ඒකට පොඩ හදා ගන්න ගානට මෙන්න මේ ඇඩ්ජස්ට් කරලා පොඩක් හදා ගන්න පුළුවන් හරි මම පොඩ මේක පොඩි කරලම හදා ගන්නම්කෝ ඔව් මෙන්න මෙහෙම හදා ගන්න මම හිතුවා මේ විදිහට හොඳයි කියලා. ඉතින් ඔයාලට පේනද මේ ප්‍රොඩක්ට් එකයි මේක අතර කලර් එකක් පේන්නේ නැහැ. හරිද මේ කලර් එක පේන්නේ නැහැ. ඉතින් ඒකට ඔයාලට තියෙන්නේ මෙතන මේ icon එක උඩ ක්ලික් කරලා මෙන්න මේ පොඩක් බලමු කලර් එකක් දාලා ඒත් මදි වගේ. මම ඊට යට තියෙනවා කලර් එක එක දාලා බලමු. එතකොට කැතයි වගේ. ඒකින්ද ඔයාලට තියෙන්නේ මෙන්න මේ කලර් එකක් තෝරගන්න. ඉතින් ඔයාලට දැන් මේ කලර් දෙකයිනේ තියෙන්නේ මෙතන. මේ කලර් දෙකයි තියෙන්නේ මොකද මේකේ කලර් දෙකයි දෙන්නේ මේ themes එකකින්. හරිද? ඉතින් අපිට දැන් මේක කලර් change කරන්න පුළුවන් මේ themes කියන එකට ගියාට පස්සේ ඔයාලා පේනවා මෙතන මේ icon එකේ තියලා අපි දැන් select කරේ මේකනේ. ඉතින් ඒකේ color icon එක තියෙනවා මෙතන. ඉතින් මේක උඩ select කරාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ color ටික change කරගන්න. හරිද? අර උඩ change කරනවා ඔයාලා පේනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් change කරන්න. ඊට පස්සේ මේක උඩ select කරාට පස්සේ බලන්න මේ color එක add වෙලා තියෙනවා. මේ තියෙන color එක add වෙලා. ඔයාලට පේනවා මේ විදිහට add වෙනවා. මේ color එක දැන් මෙතෙන්ට add වුණා. දැක්කනේ. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් මේක change කරගන්න. හරිද? ඒක තමයි සරලව කියලින් දෙන්නේ. ඊට පස්සේ දැන් හරි product එකේ image ටික add කරගත්තා. ඊට පස්සේ අපි මේක ඉස්සරහ නමක් ඇඩ් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ප්‍රොඩක්ට් එකේ නමයි විස්තරේ ප්‍රයිස් ටිකයි. ඉතින් මම ඒකට මේව ටෙක්ස්ට් බොක්ස් එකක් ගන්නවා. ඒක අරගෙන මම මේ මෙතෙන්ට තමයි ඒක වැටෙන්නේ. හරි? මෙතෙන්ට තමයි ඒක වැටෙන්නේ. ඉතින් මේක ඔයාලට පුළුවන් මෙහෙම කරලා මේ මෙතන ටිට් ටිකක් තියෙන මේ ටිට් ටිකට මවුස් එක ගනාට පස්සේ මෙහෙම පෙන්නනවා. පෙන්නපම් මෙහෙම කරලා උඩට ඇදලා දාන්න. මේ තියෙන එක. ඔයාලට තියෙන මෙතනින් ක්ලික් කරලා උඩට ඇදලා දාන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේකේ name එක ගන්න. ඉතින් මම මේකේ name එක මේක කියලා හිතලා මේ ටික ඔක්කොම select කරලා නැතුව මෙන්නච් එකකට සෙට් කරලා මේකේ නේම් එක කියලා හිතලා මම මේක ගන්න. වැඩි හිතන්න බෑ. ඔයාලා හරියටම නේම් එක සෙට් කරලා ගන්න. මම නිකන් මේ ඔයාලා පෙන්වන්න ඕන නිසා ගත්තේ. හරි ඊට පස්සේ මම මේ විතර මේක මෙතන ගෙනලා paste කරලා ඒ කලර් එකෙන් ඔයාලා දාන්න මේක change කරන විදිය. මම මෙතන white color එකක් දාන්න. බලන්න. white අවුලක් නැහැ. ඉතින් ඔයාලා ඊට පස්සේ මේක මැදට ගමු අපි. අරන් අකුරු
ठीक है साइज करना बोला इतनी टाइटल लैक इधर रखा था मैं अभी का ठीक है इतना डाल ओकेडी थोड़ा कॉल असन हदला करना है मम्मी दंड वाड़ पेन नोन साधन ने मम्मी विदर हदागन्ना हरि ओन्ना अभी प्रोडक्ट के वाला मेक लसन हदन्ने वाला दाना इदि क्रिएटिव हदन मम्मी वाला आ आइडिया का देन्ने इदि वाला तव दे मट आवतो ना मेन्ने इदर मे वाला इकडे पेन्नेनोने मे मे वगे इकडे तन्ना पेन्नोड वाला देन्ने मेहे उड एक सिलेक्ट करन दे यटे एक ने मे उडटे सिलेक्ट करला वाला पोड्डा मेहे टेम उड सिलेक्ट करला पोड्डा पल्ला हटेन्ने मेहे आवड बस वाला मदगति मे මොකද ඩිවි ඩිවිඩර් කියලා එකක් තියෙනවා මතරේ ඩිවිඩර් කියලා. ඉතින් ඒක උඩ ක්ලික් කරන්න. එතකොට බලන්න මේ වෙන් වෙනවා එකේ. අර ඩිවිඩර් එකේ වෙන් වෙනවා. ඉතින් ඔයාලා පුළුවන් ඒක ඇඩ් කරලා මෙතන වේ කියන්නේ page අර කොටස් දෙකකට වෙන් කරගන්න. හරි ඊට පස්සේ ඒකත් ඔයාලා ඒ විදිහට කරන්න. ඉතින් තව මේකේ මම තව يعني text box එකක් ගන්නවා. හරිද? තව text box එකක් ගන්නවා. ඒකත් මම මේ දෙන මේකට ඇඩ් කරනවා. ඉතින් ඒක ඇඩ් කළා මම මේකත් මෙතෙන් උඩටම මේක කරලා ඇදලා දානවා. ඇදලා දාලා ඊට පස්සේ මේකේ මම ඩිස්ක්‍රිප්ෂන් එකක් ගන්නවා බලමු තියනවද කියලා නෑ නේද පොඩක් ඩිස්ක්‍රිප්ෂන් කියන එක ඉතින් පාඩ පුළුවන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් පොඩක් හදලා හරි දාන්න නැත්නම් පොඩක් විස්තරයක් දාන්න ඔබේ ප්‍රොඩක්ට් එක මම ඉතින් දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකට මේක කොපි කරගන්නවා ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේ ඩිස්ක්‍රිප්ෂන් එකේම හදලා දාන්න මොකද එතකොට තමයි ඒකේ වැලියු එකක් තියෙන්නේ ඉතින් මම ඒක මෙන්න මේ දෙන මෙතෙන්ට ඇඩ් කරලා මේකෙත් කලර් එක චේන්ජ් කරනවා ඒකත් වයිට් ටීතර දානවා ඉතින් වයිට් ටීතර දැමුවට වයිට් මෙන්නේ නැහැ බෑක්ග්‍රවුන්ඩ් කලර් එක අවුල් නිසා හරිද ඔයාලා කලෙම මේ ගානට මේ කියන්නේ මැනේජ් කරලා ගානට ලස්සනට හදන්න මේක කල ටික මැනේජ් කරලා කියන්නේ කැපිලා පේන විදිහට ඔයාලා දන්නා ඒ විදිහට හදන්න පුළුවන්. හරි. ඉතින් මේ විදිහට මේක ඇඩ් කරා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේකේ බටන් එකක් ඇඩ් කරන්න. ඒ කියන්නේ buy now හරි මොකක් හරි බටන් එකක් ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලට ඒකට කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ඉතින් මම ඒක එකක් කියලා දෙන්නම්. ක්‍රම දෙකක් කියන්නේ ඔයාලට PayPal එක තමයි මේකට ඇඩ් කරන්න තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් PayPal account එකක් තියෙන්න ඕනේ. ඉතින් PayPal එකේ buy now button එක හදන හැටි මම කියලා දෙන්නම් screenshot වලින්. මොකද මගේ original account එකට log වෙන්න බෑ. ඒක පේන නිසා මම screenshot වලින් ඔයාලට කියලා දෙන්නම් ඒකත්. පහලා PayPal එකට ආවට පස්සේ PayPal එකේ උඩ තියෙනවා මෙහෙම bar එකක්. හරිද? ඔයාලා දන්නේ නැති bar එකක් තියෙනවා. ඉතින් bar එකේ තියෙනවා pay and get කියලා එකක්. හරිද? button body කැල්ලක් තියෙනවා. ඒක උඩ mouse එක ගෙනුවාට පස්සේ ගෙනිච්චට පස්සේ පල්ලෑට පෙන්නවා විස්තර ටික. හරිද? මෙහෙම පල්ලෑට විස්තර ටිකක් පෙන්නවා. ඉතින් ඒකේ මේ සයිඩ් එකේ තියෙනවා PayPal button කියලා. හරිද? PayPal button කියලා තියෙනවා. ඉතින් මේ button කෙනෙකුට click කරාට පස්සේ ඔයාලට ඔයාලට එනවා මේ මෙන්න මේ වගේ විස්තරයක්. හරිද? මේ වගේ ටිකක් තමයි එන්නේ. මේ PayPal button කෙනෙකුට click කරාට පස්සේ මේ වගේ ටිකක් එනවා. හරිද? ඒකේ ඔයාලා මෙන්න මේ smart button කෙනෙකුට දෙන්න. මේ يعني donate create කරන ඔයාලා දන්නවා donate tag create කරන. ඒකත් subscription plan කියලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් create කරන්න පුළුවන් මේකේ. ඊට අමතරව ඔයාලට මේ වගේ button එක කෙනෙකුට click කරාට පස්සේ මෙන්න මේක smart button කෙනෙක් උඩ ඔයාලා click කරන. ඉතින් කලින් තිබ්බේ මේ විදිහට නෙමෙයි මේ update වෙච්ච site එකේ විදිහට මම කියලා දෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා මේක يعني මේක ආවට පස්සේ මේක උඩ ඔයාලා click කරන්න. එතකොට ඔයාලට එනවා මේ වගේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මේක ආවට පස්සේ ඔයාලට පෙන්නවා මෙතන බටන් ටයිප් එක. ඒ කියන්නේ මේ බටන් ටයිප් එක ඉස්තරියක් තියෙනවා. ඉතින් අයිටම් ඩිස්ක්‍රිප්ෂන් එක. ඒ කියන්නේ අයිටම් එකේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක්. මොකද්ද මේ අයිටම් එක වගේ පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන අයිටම් ප්‍රයිස් එක. අයිටම් එකේ ප්‍රයිස් එක. දැන් ඔයාලට අන්න ප්‍රයිස් එක. හරිද? ඒකත් අදගත්. දැන් ඔයාලා බලන්න මේකේ ප්‍රයිස් එක කීයද කියලා. ඔයාලට බලන්න පුළුවන් මේකේ ප්‍රයිස් එක $12 අපි දැන් $13යි කියලා. ඒක ඔයාලා දාන්න එපා $13. ඔයාලා දන්නවා drop shipping කරලා $13ක් දාලා වැඩක් නැහැ. ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලා ප්‍රයිස් එකක් තියන $7ක් විතර දාන්න $20ක් විතර දාන්න. හරිද? $20ක් විතර අපි දැන් $20ක් දැම්මා USD වලින්. ඊට පස්සේ shipping fee එකක් තියනවාද? ඔයාලා shipping fee pre shipping හැර දෙන්න කමක් නැහැ. ඒක ඔයාලා දන්නවා දෙන විදිය. Pre shipping දෙන්න දන්නේ නැති අය pre shipping දෙන්න. එහෙම නැත්නම් ඔයාලා shipping එක $2ක් $3ක් add කරන්න. ඒත් කමක් නැහැ. හරි pre shipping නොදී කියන අයිටම් එක $20ක් දාලා $22කට වගේ ඒකෙන්සි පින් කෝස්ට් ඇඩ් කළා මේ ටැක්ස් එකක් නැතිඳ ප්‍රී කියලා දෙන්න මේක දෙන්න එපා ටැක්ස් නැහැ ඒකෙන්ද දෙන්න එපා ඊට පස්සේ ඔයාලට මේ අතන මේ ඔයාලට මතක ඇති මෙතන මේ පික්සර් මේ බටන් ටයිප් එකේ තිබ්බනේ તો ඔයාලට ඒක බලන්න පුළුවන් මේ වගේ ටිකක් තියෙන මේ ෆික්ස් ප්‍රයිස් එක එතකොට සිංගල් සිලෙක්ට් ලිස්ට් එක වේ කියන්නේ වේරියබල් ඔයාලා මේ eBay වල නම් මේ ගොඩක් දන්නා පිස් කියන අර අපිට මේ බිට් කාන් තියෙන බිට් එකක් එතකොට සිංගල් මේ වගේ ස්ටඩියක් තියෙන. ඉතින් ඔයාලා ඒක ඔයාලට ගැලපෙන විදිහට මේක හදාගන්න ඔයාලා පික්ස් කරලා දාන මොන වගේ දෙයක්ද දාන්න කියලා. හරිද? ඉතින් ඊට පස්සේ
ඔයාලට පේනවා ඇති මේ මෙතන තියෙනවා මේ බටන් ස්ටයිල් කියලා. මේක පොඩක් මේකට පල්ලෙන් තියෙන මේ බටන් ස්ටයිල් කියලා. ඉතින් ඔයාලට බටන් එකේ ස්ටයිල් ටික මේ විදිහට ඔයාලට ඕනි විදිහට මේක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හදලා ඊට පස්සේ ඔයාලට මේ ඊට පොඩක් පල්ලෙන් තියෙනවා. ඒ කියන්නේ මේ ස්ටයිල් ටික ඔක්කොම පල්ලෙන් තියෙනවා ඔයාලට. මේ විදිහට බටන් ටෙක්ස්ට් කියලා එක. හරිද? මේ ටෙක්ස්ට් එකේ පෙන්වන්නේ මොකද්ද? බයි කරන්න තියෙන. එහෙම නැත්නම් ඩොනේට් කරන්නද? පේ කරන්නද? ඉතින් ඔයාලට ආන්න මේකට බයි නව් කියලා දාන්න. ඒ වගේ දේවල් දාන එක හොඳයි. හරිද? ඊට පස්සේ ඔයාලට තියෙන මේක මේ මේ කොපි කෝඩ් කියලා තියෙනවා. ඉතින් ඒ කෝඩ් ක්ලික් කරලා කෝඩ් එකක් කොපි කරගන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් ඕක තමයි PayPal බටන් එක හදන එක සරලව තියෙන්නේ. ලොකු දෙයක් නෑ. ඉතින් ඒක හදලා ඉවරලා ඔයාලට පුළුවන් මේකට ඒ ගෙනල්ලා කෝඩ් එක වෙන්නේ බටන් කියලා දිනවා. ඉතින් මේ බටන් කෙනෙකුට ක්ලික් කරලා කෝඩ් එක ගෙනල්ලා ඔයාලට මේකට ඉන්සර්ට් කරන්න පුළුවන්. ඉතින් buy now කියලා මම මෙතන බටන් එකේ දාලා ඔයාලට තියෙන ඒ ගෙනාව කෝඩ් ලින්ක් එක මෙතන මෙව ඇඩ් කරන්න. මම ලින්ක් එකක් ගෙනාවේ නෑ. නිකන් ඇඩ් කරලා පෙන්නන්න එකත් මෙන්න නිකන් ලින්ක් එක දාලා ඔකේට් කරා. ඉතින් ඊට පස්සේ මේ වගේ වටනට පස්සේ ඔයාලා දෙන මේකත් ගෙනල්ලා මෙතෙන්ට මේ විදිහටම ඇදලා දාන්න. හරි. ඉතින් මේ අයිකන් එකේ බටන් එක පොඩ්ඩක් ලොකු වැඩි. ලොකුට දාන්න එපා. ඒක ඇතයිනේ. ඉතින් මේ ලස්සනට හදන්න. ඔයාලා හදද්දි ලස්සනට හදන්න. ඉතින් ඔන්න ඔය විදිහට හැදෙනවා. මේ බටන් එක මෙතන දැම්මට පස්සේ මේකේ සයිස් එකට හදෙනවා. මේක ගන්නට හැදෙන්නේ. හරිද? ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේක කරලා මේ අයින්ට වගේ ගෙනල්ලා මේක මේ මේ يعني මෙතන වෙනම ඔයාලට මේක චූටි කරන්න පුළුවන් මේ විදිහට. يعني වෙනම හදන්න පුළුවන් මේ විදිහට. හරිද? මේක වෙන. ඒ කියන්නේ බටන් එක වෙනම මෙහෙම පල්ලට එන්න මෙන්න මේ විදිහට හදන්න. මෙහෙම ලස්සනට හදන්න පුළුවන් එක එක විදිහට. ඔයාලා පොඩ මේවා ඉතින් ජස් ගන්න මේ දේනවනේ. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් පුළුවන් විදිහට ඒක හදන්න. හරිද? ඉතින් ඕක තමයි සරලව කිව්වේ. හරිද? මේක තමයි සරලව ඩ්‍රොප් ඒ කියන්නේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ සරලව කිව්ව මේක තමයි. ඉතින් ඔයාලට පුළුවන් මේකේ ඊට පස්සේ මේ කවුර ඔයාලට කවුරු හරි කෙනෙක් කැල්ලලා දැන් මේක පේක බයි කරලා මේක බයි කියලා බටන් එකට ක්ලික් කරාට පස්සේ එයාලා යන්නේ අර මෙන්න මේකට තමයි. මේක අර මේ මේක අර ඉන්ටර්ෆේස් එකට තමයි යන්නේ. හරිද? මෙන්න මෙතෙන්ට එන්නේ. මෙයාලා මේ පෙන්නනවා මෙතන මේ ස්තරය. මම බටන් එක හදලාම ඔයාලට පෙන්නන්නම් ඒක. ඉතින් මම PayPal බටන් එකක් හදාගත්තා ඔයාලට පෙන්නන්න ඕන නිසා මෙන්න මේ විදිහට හදාගත්ත එකක්. ඉතින් මේ වාඩුර මේකේ කෝඩ් එකක් තියෙනවා. හරි? ඒ කියන්නේ HTML කෝඩ් එකක් තියෙන. ඒකෙන් ජෙනරේට් කරලා දෙන්නේ HTML කෝඩ් එක. ඉතින් මේක තමයි ඔයාලට මේකට දාන්න තියෙන්නේ. දැන් එතකොට මේ buy කියන මේක දාන්න බෑ අපිට. එතකොට මේක අයින් ගන්න ඕනේ. හරිද? ඒක දාන්න පුළුවන්. ඒක මම වෙන වීඩියෝ එකකින් කියලා දෙන්නම්. මොකද මේ විදිහට ඒ කියන්නේ embed code එක යම්කි site එකට upload කරලා ඒකෙන් link එකක් විතර මේක generate කරගෙන අපිට upload කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට පුළුවන්. ඉතින් මම දැන් මේ embed code එක මේකට upload ඒ කියන්නේ upload කරලා ඔයාලට පෙන්නන්න. හරිද? يعني මේකට මම control එකයි ඒකයි set කරලා මේක copy කරගෙන මේ ඔයාලට තේනවාද මෙතන මේ embed කියලා තියෙනවා. ඉතින් මේක උඩ click කරලා මම මේකට upload කරගන්නවා. ඉතින් මෙතන මේ URL එකක් තියෙනවා. ඒ වගේම embed code කියලා තියෙනවා. ඉතින් මේ embed code කියන උඩ click කරලා අපිට පුළුවන් මේකට copy කරලා paste කරන්න. ඉතින් paste කරලා ඉවරලා මෙතන next කියලා දිනවා. ඉතින් next කියලා දෙන්න. හරිද? next කියලා දීලා ඊට පස්සේ ටිකක් කළා මේක අනිවාර්යෙන් load වෙනවා. මොකද ටිකක් අනිවාර්යෙන් load වෙන්න ඕනේ. load වුණාට පස්සේ මේ වගේ පෙන්නනවා PayPal button එක. හරි. ඉතින් මේක මේ මෙහෙම පෙන්නන්න එකම හේතුව මොකක්ද කියලා මම මේක ක්‍රියේට් කරේ offer එකක් විදියට. ඒ කියන්නේ bid දාන item එකක් විදියට තමයි මේක මම මේක generate කරලා දිනේ. ඒකයි මේ විදියට පෙන්නන්නේ. හරිද? ඉතින් ඊට පස්සේ අපි කරන්න ඕනේ මෙතන insert කියලා දෙන්න ඕනේ. insert කියලා දුන්නාට පස්සේ මේ වගේ පෙන්නනවා ටිකක් ලොකුවට පෙන්නනවා. ඉතින් මේක අපිට පොඩ්ඩක් adjust කරන් අපිට හදා ගන්න පුළුවන්. හරිද? මේක ඉතින් පොඩි කරලා එන්නේ වගේ අපිට හදා ගන්න පුළුවන්. මේක පොඩ්ඩක් adjust කරලා පොඩි කරලා ඒව කරලා අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක ලස්සනට හදා ගන්න පුළුවන් ඒකත්. හරි. ඉතින් මේ වගේ තමයි මේක document site එකක් හදන්නේ. ඉතින් මේක සරලවම කිව්වොත් ඔයාලට මම ඉස්සරහට අනිවාර්යෙන් දිග වීඩියෝ එකක් ගේන්නම්. ඔයාලට ඕනේ නම් මේක ටිකක් සවිස්තරාත්මක ලොකුවට පැහැදිලි කරලා අවශ්‍ය නම් අනිවාර්යෙන් වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාලා කියන්න. මට මීට වඩා මේක පැහැදිලි නෑ වීඩියෝ එක. හරි, වීඩියෝ පැහැදිලි නෑ. මට මීට වඩා සවිස්තරාත්මකව තමයි මේක ගැන පැහැදිලිව ඕනි කියලා. අනිවාර්යෙන් මම එතකොට මේක පැහැදිලි කරලා ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මේක සරලව මම මෙතෙන්ට ගන් කියලා දුන්නේ Google site එකට ගිහිල්ලා එක site එක හදාගෙන ඊට පස්සේ AliExpress එකට ගිහිල්ලා product එකක් තෝරගෙන ඒකේ image ටික screenshot ගහන් ඒක upload කරලා මෙන්න මේ වගේ ටිකක් දාලා තමයි මෙතෙන්ට මේ කියන්නේ මේ වගේ විස්තරයක් දාලා ඊට පස්සේ මේ button එක දාන එක තමයි කියලා දුන්නේ. ඉතින් ඔයාලට මේක තව දේවල් පුළුවන්. මෙතෙන්ට ඔයාලට පුළුවන් rating. ඒ කියන්නේ product එකේ rating ටික screenshot එකක් ගාලා ඒක මෙතෙන්ට දාන්න පුළුවන්. ඒ වගේම product එකේ තියෙනවා මොකක් හරි offer එකක් ඉතින් ඒක කියන්නේ වට්ටම් සාමාන්‍ය කියන වට්ටමක් දෙනවා කියලා. ඒ වගේ දේවල් තිබ්බ ඔයාලට පුළුවන් ඒකත් ගෙනල්ලා මේකේ පොඩ්ඩක් ඉතින් අර ඒකම ගහන්න එපා. ඔයාලා මේකේ type කරලා දාන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඒ වගේ දේවල් ඔයාලා type කරලා මේක ඇතුළත් ගන්න. එතකොට පොඩ්ඩක් ඒක කියන්නේ හොඳයි.
ඒ වගේම සයිට් එකක් හදලා මම ඔයාලට කියන්න පෙන්නන්නම් ඕනනම් විතරක් කියන්න හරි ඒ කියන්නේ සවිස්තරාත්මකව ඕනනම් කියන්න ඉතින් මේ වගේ සයිට් එක හදලා ඊළඟට අපි කරන්න ඕනේ මොකද්ද ඊළඟට අපි කරන්න ඕනේ මේක මෙතනින් පබ්ලිෂ් කරන්න ඕනේ මේ පබ්ලිෂ් කියන අයිකන් එක උඩ ක්ලික් කරලා අපිට මේක පබ්ලිෂ් කරන්න පුළුවන් ඉතින් ඔයාලට බලන්න පුළුවන් දැන් අපි දීපු නම තමයි මෙතන පෙන්නන්නේ ස්ටෝර් නේම් එකක් විදියට ඒ කියන්නේ වෙබ්සයිට් එකේ URL එක විදියට පෙන්නන්නේ මේක ඉතින් ඔයාලට මේක නැතුව ඔයාලට ඩොමේන් එකක් බයි කරලා මේ කස්ටම් ඩොමේන් කෙනෙකුට क्लिक कर ला मैं का अपलोड करना पड़ेगा हमारे दिन मैनेज किया ना क्लिक कर क्लिक करा रहा पास से अपडेट का अपलोड करना पड़ेगा हमारे एक और नया जो वाला फ्री में उसको यूज़ करने थे मैं मिकी ब्रो के लिए मामले सेट कर ला मैं दिन पब्लिश किया देना हमारे मैं पब्लिश किया दुनिया के पास से मैं का पब्लिश देना इसके पास मैं दिन आपके साइट पे व्यू करना पड़ेगा कौर ऑर्डर मेक क्लिक ऑर्डर दमे पेपाल नोटिफिकेशन विस्तर पेन इतनी तवदी वाल अनिवार्य मेरे सोशल मीडिया लिंक रही फेसबुक कंटाक्ट करो इंस्टाग्राम फेसबुक अकाउंट ट्विटर अकाउंट मेरे अनिवार्य लिंक रही मेन मेरे सैट पे अभी बल निकांगी मे मेरे क्लिक कर ला मम्मी क्रेडिट डेबिट क्रेडिट कार्ड की नोट क्लिक करा अभी वाला अंदर लोट दिन अभी वाले वेगनवाद बड़े बिल बिल्डिंग अड्रस प्रश्न अड्रस सिटी इलाल बैग इंडी मोबाइल नंबर इतना इल कड़ना इमेल हम दें इंडिया पे करना पुलवा अभी मेक कटा अभी बल पेपाल क्लिक कर ला पेपाल की क्लिक कर पास पेपाल कनेक्ट करेंगे मैं कटा इधरदी हरी ताम सरल ताम पास मे सैटे कदमा सैटे दवसाने हरियर प्रोडक्ट अड़े दाने का प्रोडक्ट मेके प्रोडक्ट इतना दाने सैटे स्लो बलाइए पर्सन इताम सरल मम्मी मे मतलब वाल प्रोडक्ट दहा दाने दर दाला सैटे दागे बला वाले मत वाल दाने पब्लिश कर सैट लिंक वाले लिंक अकाउंट लिंक अकाउंट सैट लिंक अरे तवदे यूज लोगो लोगो अतन लोकी ब्रो मिकी ब्रो यूज लोके अने वाले हदन अदला मिता लोके अरे मिता लोकड़ा वीट पास वाला सोशल मीडिया मंको अद्वेट दिखाई लोक वीट पास मे सैटे मंको लिंक अकाउंट एकमी वेस्ट सपोर्ट बाधा विनवा अंडे वस्ते वीडियो वाले लस्ट वीट पास लिंक अकाउंट मे सैटे लिंक वाले पुलवांग पिंट्रस्ट अरे मंक इला पिंट्रस्ट एक पुड़वा मम इंस्टाग्राम का इंस्टाग्राम तो रिमोट का पुड़वा मगे अवटी की मैं क्यूवे वेस्ट इकमेंट क्यूवे गुणवार प्रश्न माव कंटाक्टर अनिवार्य चौकना वीडियो मे दिन नमस्ते विस्तरात्मक होना मत अनिवार्य करना अलग तेरे हम सीधा शुभ दवा गुड लक।